අපේ තියෙනවා මං කොයි වෙලාවෙත් මේ 19.90 ගැන කතා කරනවා. මොකද ඒක අපි රැක ගන්න ඕනේ. පුත්තලම දිස්ත්‍රික්කයේ මේ සේවාව නවතින්න වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මොකද ජූනි මාසෙ 14 වෙනිදා 12:56ට දුරකථන ඇමතුමක් ලැබිලා තියෙනවා මේ ඉන්සිඩන්ට් එකක් සම්බන්ධයෙන්. එක වෙනකොට තබ්බෝව කරවලස්ගව ආසන්න ස්ථානයට අපේ 19.90 ලං වෙලා තියෙනවා. එතන 40 දෙනෙක්ගේ පාටියක් තිබිලා තියෙනවා. මේ පාටියේ බීමත් කට්ටිය ඉඳලා මේ ඇම්බියුලන්ස් එක රිවර්ස් කරන්න කියලා තියෙනවා. රිවර්ස් කරන්න බෑ, මොකද වාහන ගොඩක් තිබිලා. සාමාන්‍යයෙන් කරන්නේ ස්ට්‍රෙචර් එක අරගෙන ඇතුළට යනවා ලෙඩා ගේන්න. යනකොට මේ කට්ටිය එකතු වෙලා මේ අපේ පයිලට්ටයි EMTටයි හොඳටම ගහලා, හොඳටම ගැහුවහම වට කරගෙන ගහලා බීපු මිනිස්සු. ඊට පස්සේ මේගොල්ලෝ නැගලා කරෝල ගස්වැව පොලිසියට වාහනය මේ ධාවනය කරලා තියෙනවා. නවත්ත ගන්න නැතුව ඒගොල්ලොන්ව ලුහු බැඳලා තියෙනවා. ඊට පස්සේ පොලිසියට ගිහිල්ලා කම්ප්ලේන් කරාම පොලිසිය හරියට මේකට ක්‍රියාත්මක වෙන්නේ නැති බව තමයි අපිට ආරංචි වෙන්නේ. උසාවියට දාලා ඒ දෙන්නෙක්ට ඊයේ මේ අප දීලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ තව නම් කියලා තියෙනවා, ඒවා එකක්වත් සඳහන් කරගෙනත් නැහැ. මොකද මේක රජයේ සේවකයෝ. රජයේ සේවකයෝ අසරණ වෙච්ච පුද්ගලයෙක්ට පිහිට වෙන්න ගියාම ජීවිතේ බේරගන්න අල්ලන් ගහන රටක් මේක. කොච්චර වැරදිද සභාපතිතුමා, කොච්චර වැරදිද? අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා අයින එක දවසකට අපි 1050කට වඩා ක්‍රිටිකල් එකටයි මේ ඉමර්ජන්සි එකට ගෙනියනවා. අමාත්‍යතුමා මේ ගැන වහාම ක්‍රියාත්මක වෙන්න. සවතෝ ඒ සම්බන්ධයෙන් අපි බස් වයඹ පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිතුමාට දැනුම් දීලා තියෙනවා. හර්ෂිත සිලමැතුමා දෙන්නෙක් තමයි අතරමුර රජතුමා ඔබතුමා කියපු කාරණේ ඇත්ත. අනිත් පිරිස අතරමුර ගණක අපි දැනුම් දීලා තියෙනවා. පුළුවන් තරම් එක්කෙනී නීති ක්‍රියාත්මක කරන්න අපි දැනුම් දීලා තියෙනවා. බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. මොකද මේක අතවස මේක වටිනා සේවයක්. දේශපාලනයක් නැහැ මේක. ඉතින් ඒ නිසා ඒ ස්තුති කරනවා ඔබතුමාට.